සුබ දවසක් කියලා පිළිගන්නවා රණහන YouTube නාලිකාව නරඹන සියලුම දෙනාව. හමුදාවේ කමාන්ඩෝ පදය තනි පුද්ගලයෙකුට කණ්ඩායමකට හෝ කඩාපැනීම සිදු කරන හෝ ආක්‍රමණයන් සිදු කරන මෙහෙයුම් වලට යොදා ගන්න වචනයක්. සමහර අවස්ථාවන්හිදී කමාන්ඩෝ කණ්ඩායමකට මෙවැනි විශේෂ මෙහෙයුම් කිරීමට අවශ්‍ය දක්ෂතා රැසක් ඇති පුද්ගලයින් අඩංගු වෙනවා. මෙහිදී පැරෂුට් භාවිතය, කඳු බැසීම, මුහුදේ සිට වෙනත් දේශයකට ඇතුළුව සීමාවන් ලබා ගැනීම ආදී දක්ෂතා අඩංගු වෙනවා. සමහර කණ්ඩායම් යුද ටැංකි උපයෝගී කරගෙන ආක්‍රමණවලට දක්ෂතාවයේ දක්වන අතර කණ්ඩායම් ත්‍රස්තවාදීන්ට විරුද්ධව සටන් කිරීම, ඔත්තු බැලීම, සතුරාගේ දේපළවලට හානි සිදු කිරීම ආදී මෙහෙයුම් වලට යොදා ගන්නවා. ප්‍රතිත්‍රස්ත ක්‍රියාන්විත සිදු කිරීම, ප්‍රාණපකරුවන් බේරා ගැනීමේ ක්‍රියාන්විත සිදු කිරීම, නාගරික යුද මෙහෙයුම් සිදු කිරීම, සෘජු ප්‍රහාරක මෙහෙයුම් සිදු කිරීම, ඒ වගේම රහසිගත යුද මෙහෙයුම් සිදු කිරීම, ගුවන් මගින් ගොස් සිදු කරනු ලබන ප්‍රතිත්‍රස්ත මෙහෙයුම් සිදු කිරීම යන ආදී සෑම ක්‍රියාවක් සඳහාම නිහඬ සේවයක් සපයන කොම්පාසු හෙවත් මාලිමාව ගැනයි අපි ඔබත් එක්ක අද කතා කරන්න සූදානම් වෙන්නේ. එහෙමනම් අපි යමු අද වීඩියෝ එකට. චීන ජාතික සොංග් රාජවංශිකයන් විසින් ක්‍රිස්තු වර්ෂ 11 12 ශතවර්ෂයන්හිදී උතුර සමග අනෙකුත් දිශාවන් සොයා ගැනීම සඳහා උදව් වෙන මාලිමාව පැරණි ලෝකයේදී ප්‍රථම වරට ගමනාගමනය සඳහා යොදාගත් බවට නූතන ඉතිහාසඥයින් පිළිගනු ලබනවා. චුම්බක උතුර පෙන්වන උපකරණයක් ලෙසට මාලිමාව සරලවම හඳුන්වා දිය හැකි. මාලිමා යන්ත්‍රය අනුව දිශාවන් සොයා ගැනීම සඳහා භාවිත කරන උපකරණයක්. පෘථිවියෙහි විද්‍යුත් චුම්බක ශක්තියට අනුව සෑම විටම මාලිමා යන්ත්‍රයේ දර්ශකය උතුරු දිශාවට යොමුව පවතිනවා. අංශක 90කින් නැගෙනහිරද, අංශක 180කින් දකුණද, අංශක 270කින් බස්නාහිරද පෙන්වනවා. මෙම උපකරණය මගින් භූමියේ දිශාව තබාගෙන ගමන් කළ හැකි අතර මේ භාවිතයෙන් අපහට භූමියේ ගමන් කිරීම, දිශාංශය කියන්නේ කෝණ ලබා ගැනීම හා ස්ථාන දෙකක් අතර දුර මැන ගැනීම වැනි කාර්යයන් රැසක් කරගන්න පුළුවන්. කොම්පාසු වර්ග රැසක් තියෙනවා. ඒවා අතුරින් අප වැඩිපුරම භාවිත කරන්නේ මේන් වර්ග දෙකක්. ඒවා නම් ලෙන්සටික් කොම්පාසුව හා සිල්වා කොම්පාසුවයි. අපි දැන් බලමු ලෙන්ස්ටික් කොම්පාසුව යනු කුමක්ද කියලා. ලෙන්ස්ටික් කාචමය කොම්පාසුව ප්‍රධාන වශයෙන් කොටස් තුනකින් සමන්විත වෙනවා. කවර, එහෙම නැත්නම් ආවරණය. මෙම කවරය මගින් කොම්පාසුවේ ඩයලේ ආරක්ෂා කරන අතර මෙම කවරයේ දර්ශක රේඛාවකින් හා රාත්‍රී කොම්පාසු භාවිතය සඳහා උපයෝගී කරගන්නා ලුමිනස් සලකුණු දෙකකින් සමන්විත වෙනවා. ඊළඟට පාදය, එහෙම නැත්නම් බේස් කොම්පාසුව ඇතුළත චලනය කළ හැකි කොටස් වලින් යුක්ත වෙනවා. කොම්පාසුව දිගහැර තබන විට නිදහසේ කැරකවීමට හැකිවන පරිදි පාවෙන ඩයලේ සිහින් ඇන සවිකොට තිබෙනවා. මෙම ඩයලේ මත ඊතලයකින් E සහ W යන අකුරු දෙකද ලුමිනස් වර්ණයෙන් ලකුණු කර තියෙනවා. මෙම ඉතාලියේ සෑම අවස්ථාවකම චුම්බක උතුරට එල්ල වී තිබෙන අතර අකුරු දෙක E නැගෙනහිරට අංශක 90 සහ බටහිරට අංශක 270ක් ලෙස ඩයලේ මත පිහිටනවා. මෙහි පරිමාණයන් දෙකක් දක්වා තියෙනවා. එනම් පිටත පරිමාණය මගින් මිල්ස් දක්වන ලෙසත්, ඇතුළත පරිමාණයන් සාමාන්‍ය රතු පැහැයෙන් යුතු අංශක දක්වන ලෙසත් සටහන් කොට තියෙනවා. පාවෙන ඩයලේ ස්ථිර කළු මූලික රේඛාවකින් යුතු වීදුරුවකින් වැසීලා තියෙනවා. කරකැවෙන විට එකිනෙක මාරු වන ආකාරයේ කට්ටවලින් බෙල්ස් රවුම සමන්විත වෙනවා. සම්පූර්ණ වටයක් කරකැවීමේදී මෙහි කට්ට කැපුම් 120ක් සටහන් වෙලා තියෙනවා. මෙම කට්ටවල වෙනස අංශක 3. කොම්පාසු ආධාරයෙන් දිශාව තබාගෙන ගමන් කරන විට භාවිත කරන උතුරු පෙන්වන ඉතාලිය සමග භාවිත කරන උතුරු පෙන්වන කෙටීර බෙල්ස් රවුමේ වීදුරුව මත අඩංගු වෙනවා. කොම්පාසුවේ පාදයට බේස් ඇඟිලි රඳවණයට සවි කර තියෙනවා. මෙම කාචයේ ඩයලේ කියවීම සඳහා යොදා ගැනීම අතර කිසියම් වස්තුවකට දර්ශක සකසා ගැනීම සඳහා ඉදිරි දර්ශක රේඛාව සමග සම්බන්ධ කර භාවිත කරන පසුපස දර්ශක කැපුමකින් සමන්විත වෙනවා. පසුපස දර්ශකයේ අගුලක් ලෙසද ක්‍රියා කරන අතර කොම්පාසුව වසන අවස්ථාවකදී කොම්පාසුවේ ඩයලේ ආරක්ෂාව සඳහා ඒ ඩයලේ ආවරණය කරනවා. ඩයලේ නිදහසේ පාවීම සඳහා අවස්ථාව ලබා දීමට පසුපස දර්ශක අංශක 43කට වැඩිය විවෘත කරන්න ඕනේ. අපි දැන් බලමු සිල්වා කොම්පාසුව කියන්නේ මොකක්ද කියලා. සිල්වා කොම්පාසුව ස්වීඩන් ජාතික සිල්වා නැමැත්තෙකු මුලින්ම නිපදවු නිසා මෙයට මෙම නම භාවිත කරනවා. අනෙක් කොම්පාසු වලට වඩා බරෙන් අඩුවීමත්, හැසිරවීමේ පහසුව නිසාත් මේ වඩාත් ජනප්‍රිය වෙලා තියෙනවා. සිල්වා කොම්පාසු වර්ග ටයිප් 15, ටයිප් 15 T, ටයිප් 15 TD, ටයිප් 15 TDCL සහ ටයිප් 25 කියලා තියෙනවා. මෙම කොම්පාසුවේ තාක්ෂණික විස්තරයන්ට පහත සඳහන් විස්තර ඇතුළත් වෙනවා. ඩයලේ සහිත කොටස පමණක් දිග මිලිමීටර 100ක්, ඩයලේ සහිත කොටස සමග සම්පූර්ණ දිග මිලිමීටර 175ක්, පළල මිලිමීටර 64ක්, බර ග්‍රෑම් 85ක්. අපි දැන් බලමු කොම්පාසුවේ ආරක්ෂිත දුරවල් පිළිබඳව. අදි ධාරිතාවක් රැගෙන යන විදුලි රැහෙන් පද්ධතියක සිට දුර යාර 60ක්, ඒ කියන්නේ මීටර 54.85ක් ඇතුළත බාධා පැමිණෙනවා.
ප්‍රක්‍රතය යුද ටැංකියේ කාලතුවක් වල සිට දුර යාර 20ක් කටුකම්බි රෝල් විදුලි රැහන් වල සිට දුර යාර 10ක් මැෂින් ගන් වල සිට දුර යාර 10ක් හෙල්මට් රයිෆල් වල සිට දුර යාර 1ක් අපි දැන් බලමු කොම්පාස් ආධාරයෙන් කර හැකි කාර්යයන් මොනවද කියලා සිතියම් ස්ථාන දෙකක් අතර දිශාංශ ගැනීම ග්‍රිඩ් අංග නිවැරදිව කියවීම සිතියම් ස්ථාන දෙකක් අතර දුර මැන ගැනීම භූමියේ ස්ථානයට දිශාංශ ගැනීම දිශාව තබා ගැනීම කන්දක කෝණය ලබා ගැනීම වැනි දේවල් අපිට භාවිතා කරන්න පුළුවන් ඒත් එක්කම ගුවන් යානාවකට තමා සිටින තැන දැන්වීමට සිතියමක් දිශාගත කිරීමටත් කොම්පාසුව උවමනා වෙනවා ඉතින් යාළුවනේ අපි අද කතා කළේ ශ්‍රී ලංකා කමාන්ඩෝ සෙබළුන්ට නැතිවම බැරි මාලිමාව හෙවත් කොම්පාසුව ගැනයි. ඉතින් මේ වගේ දැනුමෙන් පිරි වීඩියෝ බලන්න ඔයාලත් කැමති නම් අදම අපේ YouTube නාලිකාව subscribe කරලා bell button එකත් on කරලා තියාගන්න. මේ වගේ සුවිශේෂී වීඩියෝ එකකින් හමු වෙන බලාපොරොත්තු වෙන්න අදට අපි ඔයාලගෙන් සමු ගන්නවා. ඔබට සුබම සුබ දවසක්.